ජීවිතය ඉඩක් දෙමුුවද දවසේදීත් පසුගේ මාසය ඔක්ටොම්බර් වාසය අපි ගත්තාම. පීරු පිලිකා පිළිබඳ දැනුවත් කිරමීම මාසේ විදියට නම් කරලා තිබුණ. නමුත් අපිට ඒ මාසේදී ඉඩකඩක් ලබුණන නැහැ මේ පිළිබඳව කතා කරන්න මිශෂ පිකාේ තත්වයන් බලද. පිියරු පිළිකා පිළිබඳ දනුවත් කිරීම අවශතාව අපිට ඇති වුණ නමුත් ඒට ඉඩ හසරවෙන්නුනේ නැහැ. අද අපි ඒ සඳහා ඉඩකඩ ලබා ගත්තා. එගෙන කතා කරන්නට ආරධනා කලා වෛද්‍යවරුන් දෙපලකට. ැමදාමත් අපේ වැඩසට හනුවලට සම්බන්ධ වෙන ශල්ල වයිද විශිසඥ ජිත් ිල්වා ෛදතුමා ජාතිකරහල නියෝජනය කරන එතුමා අපිත්තේකරි දවසේ සම්බන්ධෙනවා අයවන්නබතුමාට ඒවගේම තවත් අපේ වෛදවරයක් සම්බන්ධ වෙනවා ශල්ල වෛද විසිසතඥ කාංශනා විජේසිංහ ඉතිං ඔබතුමටත් තයිබෝන් කියෙල පිළිගන්නවා එතුමිය නිෝජනය කරන්නේ දකුණු කොළම ශික්ෂණ රෝහල. ඉතිං අපි මේ වෛදවරුන් දෙපලත්ෙක් අරි දවසේදි කතා කරන්නට සූදානම් මේ පිරු පිළිකා පිළිබඳ දැනුවත්්‍රීමේ අවශ්‍යතාවය කොච්චර වැදගත්වෙනවද අපේ රටට කියන එක. ම මුලින් අපේ අජිත් වෛදතුමාගේෙන් ආරම්භයක් සපයන්නම්. දැ ඇයි අපි මේ පියරු පිලිකාප පිළිබඳ දැනුවත් ව යුත්ත දැ ඔබතුමාම අපේ වැඩසටහන්නුලට නිරන්තරය සම්බන්ධ වෙමින්. අපි මේ පිළිබඳව පසුගගේ කාලවකවානුවේද පුරාවටමත් මේ ගෙන දැනුවත් කලා. මෙහි තියෙන අවශ්‍යතාවය. ඕහ! ඇත්තටම බැලුහම කාන්තාවන්ට අද අපේ ලංකාවගත්තහමත් ඉස්සර තිබුණ. වැඩියම් හැදෙන පිළිකාව වනේ පියවුරු පිළිකාව නෙමේ වෙන පිි විසිසම සවයිකල් කැන්සර්ස් ඒ වගේවා. නමු දැන් වැඩියම්ම තියෙන පේවුරු පිළිකාව තමයි කොමනෙස්ම පිළිකාව විදිර තියෙන. කොච්චරත කිවොත් ඇතටම අලුතෙන් සෑම වසරකටම හාරදාහක් විර අලු බ්‍රෙස්කන්ස ලෙඩ්ඩු අලුතෙන් පියවරු පිළිකා රෙඩ්ඩ හඳුරාගන්න. වැදියම බැදගත්වන්නේ මේ හාරදාහෙන් එක්දස් පන්සීයක් විතර ඇත්තටම මිය ඇ දෙෙනවා. එකන මැරෙනවා ඒ ලෙඩ්ඩු ඒ පියවරු පිළිකාව නිසා. ඇත්තටම ඒ ස්ටිස්ටික්ස් ගත්තහම පිටරටවල්වල විදිහට කම්පය කළහම් පිටල්ල ලෝකයම ගත්තහම ලක්ස සහයක් විතර මැරෙනවා පිියුරු පිළිකාව. හැබැයි අපේ ගත්තාහම ප්‍රතිශතියක් විදිහයට වැඩිපුර ප්‍රමාණයක් මියඇදීමක් වෙනවා. හේතුව විදියට අපි හිතන්නේ අපේ පියවුරු පිළිකාව පිළිබන්ඳව දැනුවත්කම මධකම හින්දයි කියලා මම හිතන්නේ ඒ හිද ඇත්තටම මේක දැනගැනීම ඉතාමත්ම වැැදගත් මොකද වැදගත්ම වැඩියෙන්ම හැදන පිළිකාව වෙලා තියනෙ කාන්තාවන්ට කොටිම කියනවනම් අපි ගත්තොත් කාන්තාවන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක්ගෙන් එක්කනෙට්ට පියවුරු පිළිකාවක් හැදෙන්න්න පුළුවන් ලංකාවේ තමන්ගේ බොලු ජීවිත කාලයම ගත්තහම එකැන සාමානයෙන් න්තාව කවුද හැත්තාතරක් ජීවතවනම් එහැත් ඒ ජීවිත කාලය ප්‍රරාම ගත්තාම හතර දෙනෙක් හරි පස් දෙෙනගේ එක්කනෙට පියරුපිකාක් හැදෙනවා. ඒ කියැන ඒ තරම් බහලබ දකිනත්ය. එක අප මේක දැනුවත් කිරීම ඉතාමත්ම අත්‍යාවශය. ඒම පිබද ද ත් ර ංශ යත්තු න්න කැමති දැ ත්ව අපට කල්තියා හුන ගැද ගොඩක් වෙලාවට අපට බයිදරන්ද ද මයි ඇතැම් රෝ ි ල්තියා හඳුනා ගැනීම තුල අපිට පුළුවන් ජීවිතයේ ඉදිරි කාලයේදී හරියට ජීවත්වෙන්න තමන්ගේ ඒසාමනය වැඩට යුතු කරන්න කියලා ඇතැම් රෝග තත්වයන් බලද. හොහම පීරු පිළිකාලදේ තත්වවෙස අපි කල්තිය හඳුන ගන්න පුළුවන්ද. අනි වාර්යම වසන්ති මේක තමයි. දම ප්‍රශ්න මේක තියෙන පියයුරු පිළිකාව තමයි කාන්තාවන් අතර තින බහුලතම පිළිකාව වනාාට මේක මෝලික මවදයේදී හඳුනා ගැනීමේ ක්‍රම සහ විදි තියෙනවා. ති මූලික අවදයේදීම අපි හඳුනාගත්තෝ තිං මේ පිළිකාව නිට්ටාවට සුවකිරීමේ හැක අවත් තියෙනවා අන්න ඒ පනි විඩේ තමයි අපි විශේෂයෙන්ම කාන්තාවන්ට දෙන්න ඕන මේකට බියවිය යුතු නැහැ. අපි මේක කොහොමද මූලික වශයෙන්ම අල්ලගන්නේ ඒ ඉග ත්තව අපි හැම කාතාවන්ට මේක ප්‍රක්ටිස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වසන්තිය මික කොටස් ේකට බෙදෙනවා. වයස අවුරුදු හතලිහකට අඩු කාන්තාවන්ට අප සාමාන්‍යෙන් අවුදු විසි පහේ ඉදාගත්තොත් අපි අවවාද කරනවා ස්වයම්පියයුරු පරික්ෂාවට ලක් වෙන්න කියලා. අවුරුදු හතලි හත හතලිස්පාට වැඩි කාන්තාවන්ට ඊට වඩා හොඳයි ස්වයම්පියයුරු පරික්ෂාවට සමඟ, ්‍රීින් මෝග්‍රමම් කියෙන පරීක්ෂණයට ලක් වෙනවනන් මේ ක්‍රම දෙක අපි කරගත්තොත් ඉතාම මූලික අවස්ථාවෙන් පීරු පිළිකාව හඳුනගන්න පුළුවන් මේක බෙනිිෆිට් එක වාසිය තමයි අපි ඉතාම මූලික පුඩාම අදදිී හයාගත්තයි කියමු එතකොට අනවශ්‍යලෙස ඔ ඉන්ංජෙක්ෂන් තරපි කියල අපිකි නොක ීම තරපි කියරනල්ලන්න රේඩියෝ තෙරපි ඒ මනත් අපිට නොදී පුඩාශල්්‍ය කර්මයකින් මේක හොඳ කරන්න පුළුවන් අපි ඒ තමයි මගහිතනම කාන්තාවන්ට දියතු පනි විඩිය අප මගතන් තවදරොත් කතා කරම කොහොම දි මේ කම කරන්න කියලා. හොඳයි අපේ අජත් වෛතුවාකෙන් තැන නිමුද පලවෙනි දේතමයි පිළිකාවක් කියන වචචනය. අපිට නිකං දැනිච්ච ගමන් හිච ගමන් ළු ජීවිතේව මුළු ලෝකෙම කඩාගන්න වැටනා කියෙනෙක තමයි හැමෙනක මුල්ව තියෙන දැන් තමන්ගේ පවුල කෙනෙකුට න්න පුුවන් තන් වෙන්න පුළුවන් කාතාවට ඕන අවස්ථාවකදේ. හැබැයි දැන් මේ කියන විදිහට අප අපි හරි පරිස්ස මෙන් හිටියෝ. අපි මේ ගැන හරි දැනුවත් භාාවයකින් හිටියෝ අපිට මේකට උත්තරයක් තියෙනවා ගැලවෙන්න හැකියාවක් තියෙනවා. මේ මේ පරිීක්ෂාවක් කරගන්නවා කියන එක ඇතු ලෙදී. මංහිතන අපේ කාංචනා වෛතුයගෙන් පසුව දැන ගනිම මෙස්වන් පරික්ෂාවක් කොහොමද කරගන්න කියන එක. තැන් ඊට එහා ගිහිල් අපි පරීක්ෂණයක් කරනකොට මොන විදිහටද අපි පරික්ෂාවට ලක්වෙන්න ඕනේ ඔය මෙමෝග්‍රමම් පරිීක්ෂණය කියලා කියනවා. ඕක ගැන බිවිද මති මතාන්තර තියෙන. කාන්තාව හරි බයයි මේකට දින් මෙන්න මේ ගැනත් අපි ටිකක් කතා කරනවා. ඕහ! දැ මෝග්‍රෆි පරික්ෂණය කියනක ඇත්තරම බැදකත්ම දෙයක්. නමුත් ඊට ඉසල්ලා වෛ්‍යවරේ පරිීක්ෂා කරල බලනො පරික්ෂා කරලා බරලා යම් කිසි සැකයක් තයෙනවනන් තමයි මමග්‍රෆි පරීක්ෂයක් පවත්වන්න. නමුත් අපේ ලංකාවේ අපේ නිදහස් සෞඛ්‍යෙසේවයක් නොමිලේ සෞ්‍යසේවයක් තියෙන්නේ ඒ සෞඛ්‍යසේවය ඇතුළෙතිදී අපිට සෑම කාන්තාවකට මුරුදු හතලස් පහ වැඩි හතලියට හලස් පහට වැඩි කාන්තාවකට මැමග්‍රෆි පරීක්ෂණයක් කිරිදීමේ හැකියාවක් නැහැ. සෑම කාන්මකද ඇත්තටම කරවන සමහරටවල්ද ඇමරිකාවගේට ගත්තොත් අුදු හතලියට වැඩි. එංඟලත ගත්තො තත්තලිස් පහට වැඩි. සෑමකාන්තාවකට වසර දෙකට වරක් මැමෝග්‍රෆී පරීක්ෂණයක් කරනවා. අපිටඒ කරන්න බැහැ. නමුත් අපි මැමෝග්‍රෆිල් ප්‍රරීක්ෂණය කරනවා. සමහර රෝගීන්ට මේක හැදෙන්න්න පුළුවන් තත්ත්වේ වැඩිය අයයින්නවා. ඒහඳුරහ ගත්තවොත් අපි ඒ වගේ අයට කරනවා. නැතුව හැමස් රෝගෙක්ටම කරන්න බෑ. ගේම පසන්ති ඇවෝ වගේ මමග්‍රෆි පරීක්ෂණයට ඇතරම කාන්තාව බයයි හේතු දෙකකට බය වෙන්න එකක් තමයි මේකට ගිහාම වේදනාවක්ගෙනවයි කියලා අද දැනට තියන මග්‍රි රික්ෂනලට ඩිජිටල් මග්‍රෆී මිශින්න් ඇතරම ලංකාව තියන උක්කු මේ ප්‍රධාන රෝහල්ොල්ල සෑම එකම තියනව මමග්‍රෆි මින්ස් තුොට ඒවා තියෙන ඩිජිටල් එක මේ ම තපපර ගණනක් විතරයි මේ මමග්‍රෆි පරීක්ෂණයට යන වෙලාවත්. ගේ පොඩි තෙරපුබක් ඇතිවෙනවා පියවරේ. සුළු වේදනාවක් එන්නේ. ඒ නිසා මේක සමහර කාන්තාවන් ගිහිල්ලල් එක ලොකු දෙයක් විදිට පෙන්න්න හදන ඇත්තටමඒ ලොකු දෙයක් නෙමේ ොහොම සුළු වේදනාවක් ඇති වෙන දෙයක්. ඒ නිසා එකට කිසි වෙලාක බයවෙන්න ඕන්නෑ. තවකටයක්ක් හිතන මේ මග්‍රිකයන්ත් ක්්‍රී පරික්ෂණයක් නිසා. ඒ නිසා හැදෙන්න්න පුළුවර්ද පිළිකාවක් කිය හිතනවා. හැබැයි මේ උකෝම අවාසිවලට වැඩිය ඇයි අපි වාසි පැත්ත හිතන්න ඇත්තේ. මේ වාසිනය වැදගත්කම මේ පිළිකාව මුලින් හොයාගන්නවා. අපි මේ බේරෙන්න්න පුළුවන් මෙ සම්පූර්යෙන් සුව කරගන්න පුළුව. ඒක මංහිතර මේ මග්‍රි පරීක්ෂණයටට කිසිම ියක් වයුතු නැහැ. හොඳයි ස්වෑන්බරු පරීක්ෂාවක්. කොහොමද කරන්නේ කාන්තාවක් එතකොට සහ අරි ැ අපේ වෛධතුමා කියනවා මේකේ අවදානම් කණ්ඩායයක් ඉන්නවා කියන එක. කෞුද මේ අවදානම් කණ්ඩායම් දැන් වයස් කාණ්ඩයක් අපේ කාංචනා වෛදතුමය කිව්වා හැබයි ඊට අමතරව අවදානම් කණ්ඩායම් පිළිබඳවත් අපි හල තියෙනවා අපි තව දැනුවත් වෙමු විරාමයක් අරගෙන. ෙරම පස් ල්ල ි ජීවිත ඩක් දෙමු ංචන වෛත්තුමේගෙන්ම දැනගන්න කැමති ස්වන් පේරු පරික්ෂයක් කරන්නේ කොහොමද සහ කෞද මේ අවදානම් කණ්ඩායම්. අර වයසට අතරව දැ ම හලතියන හැටියට අපි පවුලේ කෙනෙකුට හැදිල තියෙනව ඔන්න ඒගේ කතන්දර කී පයක්ක් තියන අපි හලා තියන අපි ඒත් පොඩ්ඩක් දැනගනම හෙමයි. ඕනම කාන්තාවකට පියයුරු පිළිකාව හැදීමේ අවධානම තියනවා. ඒ නිසා අපි හැමෝම. වයස් කණ්ඩායම අතෑරලා මෙස්ොයම්පියුරු පරීක්ෂාව කියනකට යොමු එමු. ඒක හැමෝට මදාලයි පොදගත් පොදුව එකක් එහින්ද අපි දැංම් පොඩ්ඩක් එකන කතා කරලෙමු. වයස්කාණ්ඩ අමතක් කරලා හැම කාන්තාවක්ම විශේෂය මවුරුදු විසට වඩා වැඩිනම් හැම මාසකටම සැරයක් අපි දිනයක් වෙන්කර ගන්නවඕන මේස්ොයම්පියරු පරීක්ෂාවට මේකට විනාඩි දෙක තුළක වගේ කාලයක්තම යන්නේ. අපි සාමාන්‍යයෙන් වෛ්‍යවරුන් වශයෙන් රැකමෙන්් කරන්නේ මෙන් සසස් එහෙමනැත්තම් පීරියද හැතිලා සතියක් විතර ගියාට පස්සේ මේක කරන්න කෙලම් පුොදේ කාල ඇතුළත පියරු වේදනාකාරී ගැත්වය වැඩි්බාවයක් තියෙනවා එහින්ද පීරියත් හැල සතියක් විතර ඉඳලා දිනයක් තෝරගන්න. හැම්ම මාසෙම මේක හොඳ කරන්න පුොන් හොඳම තැනතමයි නාන කාමරී. නාන්න්‍ය යන වෙලාපට ගිහිල්ලා මුලින්ම පි කන්නාඩි ඉසරට ගිහිල්ලා ඔබේ පියවුරු පරික්ෂා කළ බලන්න. බලන්න මනාහරි වෙනසක් තියෙනවන්ද. ඊළඟට පුළුවන් මේ ඇිල තුනවගේ මෙහි අරගන මාගේ පියරු බොහොම ක්‍රමාණුකූලව එකු රව්මට රව්මට. එහෙම නැත්තැං උඩ පහලට සම්පූර්ණයම පීරු දෙක පරික්ෂා කරල පලන පොඩිතෙරපීමක් එක්ක. කිහිලි ප්‍රදේශය තේ විදියටම කරන්න ඕන. එහෙම කරලා තමාගේ සාමාන්‍යයම් පියයුරේ විව්හය අඳුනගන්න. මේක හොඳම එක තමයි එහෙම අඳුනගත්තවොත් ඉතා වෙන පපුඩිම අවදියදි වෙනස්වීමක් එෙනකොට ටක්ගාලා ඒ කාන්තාවට ආමිදම් වෙනසක් සිද්ධ වෙනමනේද කියලා අඳුරගන්න පුළුවන්. හින්න හම සිකදම මේ කල තමාගේ පියවුරේ විය්හ අඳුනගන්න කුඩා හෝ වෙනසක් දැක්කොත් තේරුනොත් ඔබේ වද්‍යවරයා හමු වෙලා සාකච්ඡා කරන්න ඒගන හල බලන්න ඒක තමයි ස්ොයාම්පියරු පරිීක්ෂ ගෙන මක්දිනතිළල ඇඩවයික. හොඳයි තැන් අර දෙවුවට මම යොමු කළ ප්‍රශ්නය දැන් අමුතුමියකිව්වා වයස්කාන්්ඩ දැන් සාමන්‍යෙන් අවුරුදු විස්ස විසි පහවගේ පහුුණනාම ඕන් මේ බොදු අපි ගත්තාහම අපිට සස්ොයන්පියුරු පරීක්ෂණයක් කරගන්න පුළුවන්. දැනුවත්ව ඇති කරගන්න පුළුවන් දෙයක්. හැබැයි දැමන් අහලාතින දැන් පවුල්ල කෙනෙකුට ඒම නැත්තං සමහල්ලාට අපි කියනවා විවාහ නොවනු අයට තැ මෙන්න මේ මේවැයි තින සත්‍ය සත්්‍යතාාව න දැහෙමයි ගොඩාක් අපේ තියනො රිස්ෆෙක්ටර්ස් කියලා. එතකොට පවුලේ කෙනුට සාමානින් අම්මට හෝ ආතම්මට හෝ පියයුරු පිළිකාවක් හැදු නම් අපි බලනො මොුණ වයසිදද හදිලතියන්න කියලා. අයසකින් හැදිලනම් ඒක න ව යස හතලියකට වගේ ලංවෙන්න හැදිලන ඒක අවධානම වැඩි නමුත් වයස හැත්තව අසුව වගේ වයසකින් හැදිල තියෙනවනම් ඒ අවධදානම අපි ඒචරම්ම වැඩි කියලා අපි පිළිගන්නේ නැහැ. නමුත් පවුලේ කාට හරි අපියරු පිළිකාවත් තිබිල තියෙනවන තව ඔබ කිව්ව වගේ දරුවන් හැදල නැත්තං. මවකිරි දීල නැත්තං මේ වගේ ඒ අ පියවුරු පිළිකාව හැදීම ප්‍රවණතාව තව චුට්ටක් වැඩි කරනවා ප්‍රදේශතය පොඩ්ඩක් ස්හ බක ලොකුවට නෙමේ සමහක්යි කොඩක් ලකොට වැඩි වෙනවා ඒක වෙනම ඒ පවේ පුද්ගලයා අපි අරගන කතා කරලා මොනාද ඔයාට තියෙන රිස්ක් ෆෙක්ටර්ස් කියල හාලා අපි ගණනය කරලා බලන්න ඕන. ඔබ ඒ මේගේ මනාහරි ඔබේ පවුලේකාටහරිපේ අම්මට හවා අතම්මට හෝ නංගිට අක්කට පියවරු පිළිකාක් හැදිලා තිබුණන ගිහින් වෛදිවරයපු හමුවෙන්න්න කියල්ටම මගේ අවවාදය. එතකොට අපිට බලල කියන්න පුළුවන් මොනාදවාගේ රිස් එක පිළිකාව හැදින්න උබ මනාද ගතයුතු පියවර කියලා අපිට කියන්න පුළු. හොඳ අපි විරාමයක් අර ගැනිමු විරාමෙන් පසුව අපේ අජිත් පෛදතුමාගෙන් දැන ගනිීමල කුඩාවට හරි ගැටිත්තක් වගේ දෙයක් හසු වුනොත් අපිට නිකක් දැනුනොත් අපි මොකක්ද හාම කරන්න ටෝනිෙක්ම නිම කරන්න ඕන මොකක්ද කියලාපිත්තන ගනින විරම කරගෙනගෙන. ැයි වෙරමෙන් පසුව යළිත් ජීවිතයට ඉඩක් දෙමෝ. අජිත් වෛදතුමනින්. පොඩ්ඩිවට හරි දැනුවොත් වෙනසක් ගැටිත්තක් වගේ දෙයක් වහම මොකක්ද කරන්නවා. ඕ ඇත්තටම ගැටිත්තක් අහුනොත් එක වෙනක්තිේන වෛ්‍යවර කොහම්ඹේලක තමයි පලවෙනීම කරන්න වෙන්න. ඉහෙමත් නැත්නම්. ඇතම තමන්ට පවුලිය වෛ්‍යෝරේ කරි කවරුත් නැත්නම්. ගොඩක් වෙලාවට මේ සෑම වගේ ප්‍රධානරෝහල්වල තියනව පියවුරුප සායන. වරු සසාය ය දගදධානයට ගත්තුත් ප්‍රධා රහල් සෑම එකකවම ඔගේ තියෙන ද බස්සාහිර පලාා ගත්තු තින ප්‍රධාන් රහල් සම එකකම ති පරසායිනයඒවගේම අනි ප්‍රවීංල් හොස්පිටල් සලත් ගොඩක්ේ වැතියනෝ. දැන් සෞඛ්‍යා මාත්‍යන්සයෙන් පියවරු සයනදිගටම කරගෙනයන ඇතටම අප තියෙනවා ස්්‍ර ලංකා Society කියලා. මේ පිවරු ශල්ලවෛදවරුන්ගේ සංගභ අපි ඒ කෙනුත් කරන්න පටන් අරගෙන තියෙන මේ සායන පටන් ගන්න එක ම අපිටත් ඕනේ මේ ලංකාවෙත් ඉන්න සෑම පියවරු රෝගියෙක්ටම පිියුරු සම්බන්ධයය රෝගෙක් පිවම වැන්න ඔන්න ඕනම රෝගියෙක්ට මේ සමාන තැනක් දෙන්න පුළුවන් තත්ත්යකට මේ සෞඛය සේවේ හදාගන්න ඒකට පලවෙනිින්ම කරම එක ගේට වේක එක නැතුලන්න පුළන් හොඳම ක්‍රමේ තමයි පිවරු සායන හදනක දැන් අපි දැනුවත්තතා දැන් අලුතෙන්ම සියරුනය උතුරු පලාති පටන් ගත්තා ශීක්ෂණ රෝහල යාපනේ මිත්‍ර කාලක තිබුණ ෑ ඒගේ ප්‍රෙස් ප ලනිික් එක ඉදින්න ඒකෙත් පටන් ගත්තා ඒකෙත් දවස් පහම ඉගොලන් සාහිනය පවත්නවා. ඉති ඒක නිසා මෙ සෑම රෝහලකම ශලවයිද්‍ය සායන තියෙනවා ඉතිං අපේ රෝහල් පද්ධතිරයන්න කාගෙන් වත අවසරගන්න අවශ්‍යතාව යන්න ඒ නිසා තමන්තහ නොමිලේ නොමිලි. අනිවාර්ම නොමිලි මේ රෝගීන්ට ඉතාමත්ම පහසුවෙන් යන්න පුළුවන් යන් අපි උදාරණයට ගත්තතු අප ජාතික රෝහල ගත්තත් ඒ එන ලෙඩෙක්ට සමහරවෙලාවට අපි දෙන්න පහසුකම සහල්ලට පිට මේ සමං මුදල් ගෙවල ගන්න රෝහලකින් කරන්න බැරිතත්වයට අපි දෙන පහසුකම් දෙනවා. ස රෝගින් ඒවා දන්නේ නෑහ. ති එක නිසා මහිතන්න ගැටිත්තක් තියෙනවා නම් තැන් හොය හෝය ඉස්පිරිතාල හොය හෝය ඉන්නවශතාවයක් නෑ තමන්ගේ ළඟමරෝහලේ තියන්න ශල්ලවෛද්‍ය සායනයට යනක තමයි ම හිතන්න හොඳමදේ සමහරලාට එම රෝහලීම පිවුරුසායනයත් තියෙනවාවනම් එම පියවුරුසායනයට ගහම එහිද අනිවාර්ම විශේෂක්ෂ වෛද්‍යවරේ බලනොයාව ඒ බලලා අධ්‍යවශ්‍ය දේවල් පීක්ෂණ කරගන්න පුළුවන් වෙනවා. එච්චර පහසකන් තියද්ි කාංශන වෛතුමේ අප අය කරන්නේ. එකක්ුමක් ඇැනොත් ොහො ඉක්මින් දදුගෙන රෝහලකට. අපි දිය වැඩියාව පොඩ්ඩක් ටෙස්ට එකක් කරනකොට මේක ටිකක් වැඩිවෙලා තිබොද්දුවෙනයනවා වෛද්‍යවරෙක් මුණගැහෙන්න්න. මේ වගේ දේවල් වනද අපි කරන්නේ තව ටිකක් කල්ල යනවා ලබන මාසේ වෙඩින් එකකට යන්න තියනවා. ඊ ලගමාසේ පිටි රටකට යන්න තියෙනවා මට වැඩ තියෙනවා මෙහෙම කිය ප්‍රමාධ කරන මොකද සමාල්ලාට මේක චූටි ැටිත්තාක. ප්‍රරිදෙන්න්නේෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කාලය ඉක්ම යාම තුළ වෙන අවාසිය. අනිවාර් ද මෙතන ප්‍රශ්්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි අපේ සමාජයේ කාන්තාවන් චුට්ටි මැලිකමක් දක්වනවා මේ පියවුර පිළිකාවගෙන සාකච්ඡා කරන්න. හරි තමාගේ පියවුරවගෙනට කියන්න වෛ්‍යවරයකුට කියන්න ගැටිත්ක්වගේ තිබුණොත්ති හම ලැජ් වෙනවා කියන්න. අප එකයි මේගේ වැඩසටහන් කරලා කියන්නේ මේ ගැන ලැජ් න්න නෙ නැහැ මේ ඔබේ ශරීරයේ ඇතිවෙන අසාමාන්‍ය තත්ත්වයක් නම් වහම දීහි ඔබේ වෛදවරයා හමුලා සාකච්ඡා කරන්න බයවෙන්න එපා ලැජ්වෙන්න එපා මේක සාමාන්‍ය දෙයක්. බොහෝ බොෝ ගැටිතික් බැලුහම් පිළිකාවකුත් නෙමේ ති සමහරු පිළිකාවද දෙෙලා බය ගෙදරඉන්න හඳනවා මේක බයට හැ මෝලික හදුනා ගැ ලත්තර පතිලාබත් වැඩ ඒ තමයි ඒහින්ද අපි කියන ගිහිල්ල බ වෛදවරය හමුුවෙන් සායිනයකට යොමුවෙලා දැනගන්න මේක පිකාවද නැද් කියලා මකොති පිළිකාවක් කියයා දැනගත්තොත්. ඉත්තා ඉක්මනින් අපි ප්‍රතිකාර්මකරෝත් ට නිට්ටාටම සුවවීම හැකියාව තියෙනවා. එහම නැත්තං ඔබ මේක හංඟගෙන ගෙදර ඉඳලා ලොකවෙලාවට පසේ අපිටත් හරි අමාරුවයි ඔබට සම්පූර්ය සොයක් ලබා දෙන්නේ ඇඒ ජීවිතය වලත් ලැතිවන්න පුළුවන් වා දීවිතය වලත් නැතිවෙන පුලන්සආනිතාව අපේ ඔදන ඉන්ජෙක්ෂන් වලින් උඩක් අමාරුවනේ දීට ඊට වඩා ලේසි මේ ක්‍රමේට මුල්ලික මවදිය හොයාගත්තන දමාගේ ජීවිත සාමාන්‍ය විදිටම ගෙනියන්න පුුවන්. ඒනි සතම ආරම්බේදීම අපේ වෛදතුරුන් දෙපල කිවීමට බයවෙන්නපා සහ මේ අපිට කරන්න ලංකාවේ ඕනතරම් පහසුකන්තියනවා විශේෂයම අපේ සෞඛ්‍ය ශේෂත්‍රයේ පහසුකන්තියනවා රජ රහල් වල මේනකට විාල පහසුකම් ප්‍රමාණයක් ඇති කරලා තියෙනවා ඉතින් මේ ලබාදන්නෙ නොමිලේ සේවාවන්. ඒ නිසා මහිතනවා අපිතවතාව ඉදිරියේදි දැනුවත්ව මේේ පිළිබඳව ඔබ යම් කිසි විදිියකින් මේ තමන්ගේ ජීවිතය අවධානමකට දැමීම මම හිතනවා තන්ගේ වගකීම පැහර හැරීමක් එකන ඔබට ජීවත්වනති අවස්ථාව පැහැර හැරීමක් තමන් විසින්ම කරගන්න එඒ නිසා අනිවාරයෙන්ම ඔබ ඒ පිළිබඳව දැනුවත් වන්න. අද දවස් අප ස්තුතින්තව අපේ වැඩට සටහට සම්බන්ධනාට ශල් වද විශසත් අජදත සිල්වා යත්තුමා ජාතිකරහල් නෝජනය කරන හැමදාමත්ත පිත්ක සම්බන්ධ වෙන තුමා. බො දැනවත් කරන්නට ඒ වගේම අපේ කාංචනාවවිජයසිංහ ශල්ල වද විසි සතඥ තුමය අපි ඔබටත් අආරධානක නොයිදරරි දත් අප වැඩසටහන්නට සම්බන්ධ වෙන්න අද අපේ වැඩසටහට සම්බන්ධනාට බොහොම ස්තතුතියි එක්කම අද දවසේ අපි ජීතය රිඩක් වැඩසටානින් සමගෙන යනවා සබදසක්. Sarana 24, Sri Lanka's news channel.